අයිබෝවන් පහ ශ්‍රේණියේ දුවලා පුතාලා මේ වෙනකොට මව්බස විෂයේ ගොඩාක් දේවල් හරි අපූර්වවට ඉගෙනගෙන හොඳ විශ්වාසයෙන් තමයි දැන් පන්ති කාමරේ ඉන්නේ විශේෂයෙන්ම අර්ථවත් වාක්‍යයක් ලියන්න දැන් දුවලා පුතාලාට හොඳට පුළුවන් මේ වෙනකොට පුරුෂ ලිංග ඒකවචන වාක්‍ය ස්ත්‍රී ලිංග ඒකවචන වාක්‍ය අප්‍රාණවාචී ඒකවචන වාක්‍ය අප්‍රාණවාචී බහුවචන වාක්‍ය මේවා නිවැරදිව වර්තමාන කාලයෙන් ලියන ආකාරය දුවලා පුතාලා හොඳින්ම දන්නවා මේ දන්න දේවල් නැවත නැවත මතක් කරාම තවදුරටත් අපට අලුතෙන් දෙයක් ඉගෙන ගන්න පුළුවන් වෙනවා වගේම දන්න දේ තවදුරටත් තහවුරු වෙනවා දන්න දේවල් නිවැරදිව භාවිතයට ගත්තම අපට ඕනෑම අවස්ථාවක උගත් දේවල් නිවැරදිව යොදාගෙන දක්ෂයෙක් වෙන්න පුළුවන් ඉතින් අද පහසේනේ දුවලා පුතාලත් එක්ක අපි කතා කරන්නට බලාපොරොත්තු වෙන මේ අලුත් ක්‍රියාකාරකමත් මීට පෙර දුවලා පුතාලා ගුරු ගෙදරින්ම ඉගෙනගත්ත ඉතාම වැදගත් පාඩමක් අපි බලමු අද දවසේ මේ මීට පෙර උගත් පාඩම කොයි ආකාරයටද දුවලා පුතාලත් එක්ක ක්‍රියාකාරකම්වල අපි යොදවන්නේ කියලා මම තවම කිව්වේ නැහැ මොනවද අපි දුවලා පුතාලත් එක්ක අද කතා කරන්නේ කියලා චුට්ටක් බලන්න ප්‍රාණවාචී ඒකවචන උක්තපද ප්‍රාණවාචී බහුවචන උක්තපද සමග ක්‍රියාපදයේ භාවිතය මේවත් අපි වර්තමාන කාලයේදී කොයි ආකාරයට යොදන්නේ කියන එක පිළිබඳව තමයි කතා කරන්නේ හරි සරලව කිව්වොත් පුතේ අද අපි කතා කරන්නේ ප්‍රාණවාචී ඒකවචන උක්තපදයක් කොයි ආකාරයටද වර්තමාන කාලයෙන් ක්‍රියාපදයක් සහිතව ලියන්නේ කියලා ඒ වගේම ප්‍රාණවාචී බහුවචන උක්තපද වර්තමාන කාල ක්‍රියාපදයක් එක්ක කොයි ආකාරයටද යොදන්නේ කියන එක තමයි දුවලා පුතාලත් එක්ක අපි කතා කරන්නේ මීට පෙර ඔබ අප්‍රාණවාචී උක්තපද හඳුනාගත්තා දැන් අපි අද කතා කරන්නේ ප්‍රාණවාචී උක්තපද මේ ප්‍රාණවාචී ඒකවචන උක්තපදයක් වර්තමාන කාලයෙන් වාක්‍යයක යොදන්නේ කොහොමද වර්තමාන කාලය හඟවන්න අපි වාක්‍යයක යොදාගන්නේ ක්‍රියාපදය අපි දැන් බලමු මොනවද මේ ප්‍රාණවාචී කියන්නේ ඒ වගේම වාක්‍යයක තියෙන උක්තය කර්මය සහ ක්‍රියාව කියන්නේ මොකක්ද කියන එක පිළිබඳව මේට පෙර අපි ඉගෙනගත් දේවල් ටිකක් මතක් කරමින් අද දවසේ ක්‍රියාකාරකම් වලට අපි යමු මේ බලන්න ප්‍රාණවාචී ඒකවචන උක්තපද සමග ක්‍රියාපදයේ භාවිතය ප්‍රාණවාචී ඒකවචන උක්තපද සමග වර්තමාන කාල ක්‍රියාපදයක් යොදන ආකාරය තමයි අපි මුලින්ම කතා කරන්නේ පාඩමේ කොටස් දෙකයි එහි පළමු කොටස තමයි ප්‍රාණවාචී ඒකවචන උක්තපදයක් සඳහා වර්තමාන කාල ක්‍රියාපදයක් යොදන්නේ කොහොමද කියන එක ටිකක් තේරුම් ගන්න ඕන කරුණු ටිකක් තියෙනවා උක්තය කර්මය ක්‍රියාව ඒ වගේම ප්‍රාණවාචී කියන වචනයත් ටිකක් මතක් කරමින්ම අපි මේ ක්‍රියාකාරකම් වලට යමු අප්‍රාණවාචී ඉගෙන ගත්තා වගේම ප්‍රාණවාචී ඉගෙන ගන්නත් හරි පහසුයි අප්‍රාණවාචී කියලා අපි කිව්වේ පණ නැති දේවලට එහෙමනම් ප්‍රාණවාචී කියන්නේ කුමක්ද ප්‍රාණවාචී කියන වචනේ තේරුම මේ බලන්න පණ ඇති ප්‍රාණවාචී කියන වචනේ තේරුම තමයි පණ ඇති මෙහෙම කියනකොට දුවලා පුතාලට හොඳින්ම තේරෙනවා පණ ඇති කියන අර්ථයෙන් අපි ගන්නේ මොනවද කියලා මේ බලන්න කුරුල්ලා පූසා ළමයා මෙන්න මෙවැනි ප්‍රාණවාචී ඒකවචන උක්තපද කොයි ආකාරයටද වර්තමාන කාලයෙන් අපි ක්‍රියාපදයක් සහිතව ලියන්නේ කියන එක තමයි මුලින්ම අපි ඉගෙන ගන්නේ. උක්තය, කර්මය, ක්‍රියාව ඔබ මේ වෙනකොටත් හොඳින්ම දන්නවා. ඔබ දන්නේ මෙන්න මේ විදිහටමද කියලා බලමු. වාක්‍යයක ප්‍රධාන කොටස් තුනයි උක්තය, කර්මය, ක්‍රියාව. දැන් මෙන්න මේ වාක්‍යයේ තියෙන කොටස් තුන, වචන තුන, මේ උක්තය, කර්මය සහ ක්‍රියාව ආදි වශයෙන් අපි වෙන්වෙන්ව හඳුනා ගනිමු. ළමයා පාසලට යයි. ඔබ දන්නවා ළමයා පාසලට යයි කියන වාක්‍යයේ උක්තය වන්නේ ළමයා. ළමයා යන්නේ කොහෙටද? පාසලට. එහෙමනම් පාසලට කියන එක තමයි මේ වාක්‍යයේ තියෙන කර්මය. ළමයා කුමක්ද කරන්නේ? යයි. එය මෙම වාක්‍යයේ ක්‍රියාව. දැන් මෙන්න මේ විදිහට උක්තය, කර්මය, ක්‍රියාව සහිතව අර්ථවත් වාක්‍යයක් ලියන ආකාරය ඉගෙනගත්ත ඔබ අද දවසේ ඉගෙන ගන්නවා ප්‍රාණවාචී ඒකවචන උක්තපදයක් සමග
ක්‍රියාපදයේ භාවිතය කොයි ආකාරයටද වර්තමාන කාලයේදී සිදුවන්නේ කියා. මේ බලන්න සීයා කතන්දර. ඔබ දන්නවා මේ වාක්‍යයේ උක්තය වන්නේ සීයා. සීයා කියන්නේ ප්‍රාණවාචී ඒකවචන උක්ත පදයක්. සීයා ප්‍රාණවාචී ඒකවචන උක්ත පදයක්. සීයා කතන්දර වර්තමාන කාල ක්‍රියාපදයේ කුමක්ද? මොතක් හිතන්න වර්තමාන කාලය කියලා අපි කිව්වේ මේ මොහොතේ කරන එහෙම නැත්නම් සිදුවන දේවල්. සීයා කතන්දර මෙන්න වර්තමාන කාල ක්‍රියාපදය කියයි. සීයා කතන්දර කියයි. මේ වාක්‍යයේ සීයා කියන්නේ ප්‍රාණවාචී ඒකවචන උක්ත පදය. ඒ සඳහා යෙදී ඇති වර්තමාන කාල ක්‍රියාපදය කියයි. සීයා කතන්දර කියයි. අපි තවත් වාක්‍යයක් බලමු. දෙවන වාක්‍ය නංගි මල්. වර්තමාන කාල ක්‍රියාපදයක් තමයි අවශ්‍ය වෙන්නේ. නංගි කියන්නේ ප්‍රාණවාචී ඒකවචන උක්ත පදය. ඒ සඳහා යොදන්නට ඕන වර්තමාන කාල ක්‍රියාපදය මොකක්ද? අපි දන්නවා උක්තය ඒකවචන නම් එහි අවසාන ක්‍රියාපදයක් යොදන්නට ඕන ඒකවචනෙන්මයි. මෙම නංගි යන උක්ත පදය සඳහා යොදන්නට ඕන ඒකවචන වර්තමාන කාල උක්ත පදය කුමක්ද? නංගි මල්. ඔබට විවිධ ක්‍රියාපද යොදන්නට පුළුවන්. ඔබ හිතුවාද මෙන්න මෙම ක්‍රියාපදයක්. නංගි මල් කඩයි. කඩයි කියන ක්‍රියාපදේ නැතුව නෙලයි. මෙවැනි ක්‍රියාපදත් ඔබට යොදන්න පුළුවන්. කෙසේ හෝ ඔබ යොදන වර්තමාන කාල ඒකවචන ක්‍රියාපදය නංගි කියන ඒකවචන ප්‍රාණවාචී උක්ත පදයට අදාළව ලිවිය යුතුයි. අපි බලමු තවත් එක් වාක්‍යයක්. මේ වාක්‍යය කුරුල්ලා කැදලි කරා. කුරුල්ලා එක්කෙනෙක් බව හැඟ වෙනවා. ඒ නිසා මේක ඒක වචන. කුරුල්ලා මෙතන ඉන්නේ එක කුරුල්ලෙක්. එමනම් කුරුල්ලා කියන්නේ ඒක වචන උක්ත පදය. මේ සඳහා යෙදිය යුතු වර්තමාන කාල ක්‍රියාපදය කුමක්ද? එමනම් එම ක්‍රියාපදයේ ඒක වචන විය යුතුයි කියලා ඔබ දැන් දන්නවා. ඒ වර්තමාන කාලයෙන් අපි ලියනවා පියාඹයි. කුරුල්ලා කැදලි කරා පියාඹයි. අපි තවත් දෙක වාක්‍යයකින් මේ කාරණය තවදුරටත් තහවුරු කරගනිමු. මෙන්න හතරවන වාක්‍ය සමනලයා මල් පැණි. පුතේ ඔබ දන්නව නේද සමනලයා ප්‍රාණවාචී ඒකවචන උක්ත පදය. ප්‍රාණවාචී ඒකවචන උක්ත පදය සඳහා යොදන්නට ඕන ක්‍රියාපදයත් ඒකවචන විය යුතුයි. ඒ ක්‍රියාපදය වර්තමාන කාලයෙන් යොදන්නට ඕන. දැන් හිතන්න සමනලයා මල් පැණි. කුමක්ද මේ සඳහා යොදන්නට ඕන වර්තමාන කාල ක්‍රියාපදය? ඔබ හිතුවේ මෙම ක්‍රියාපදයේද බලන්න. මල් පැණි බොයි. දැන් මේ වාක්‍යය බලන්න සමනලයා මල් පැණි බොයි. මේ උක්ත පදය වන්නේ සමනලයා. එය ප්‍රාණවාචී ඒක වචනයි. ඊට අනුරූපව ඊට ගැළපෙන ලෙස අපි ක්‍රියාපදයේ යෙදුවා වර්තමාන කාලයෙන් බොයි යනුවෙන්. දැන් නිවැරදිව වාක්‍ය අපි කියවනවා සමනලයා මල් පැණි බොයි. කුමක්ද ක්‍රියාපදය? බොයි. බොයි යන ක්‍රියාපදයෙන් උක්ත වන්නේ කවුද? සමනලයා. සමනලයා කියන්නේ මේ වාක්‍යයේ ප්‍රාණවාචී ඒකවචන උක්ත පදය. අපි තව එක වාක්‍යයක් බලමු. ගොවියා කුඹුරට. ගොවියා කුඹුරට. බලන්න ගොවියා කියන උක්ත පදය ප්‍රාණවාචී. ඒ වගේම ඒක ඒකවචනයි. මේ සඳහා අපි ලියන ක්‍රියාපදය කුමක්ද? මෙන්න යයි. ගොවියා කුඹුරට යයි. ගොවියා කුඹුරට යයි. මේ වාක්‍ය අපි නැවත බලමු. මෙම වාක්‍යවල උක්ත පමණක්. සීයා ප්‍රාණවාචී ඒකවචන උක්ත පදය. දෙවන වාක්‍යයේ ප්‍රාණවාචී ඒකවචන උක්ත පදය නංගි. තුන්වන වාක්‍ය කුරුල්ලා. හතරවන වාක්‍ය සමනලයා. පස්වන වාක්‍ය ගොවියා. බලන්න පුතේ ඒ වාක්‍යවල ක්‍රියාපදයේ දෙස දැන්. සීයා කියයි. නංගි කඩයි. කුරුල්ලා පියාඹයි. සමනලයා බොයි. ගොවියා යයි. මේ සෑම ක්‍රියාපදයක්ම අපි යොදා තිබෙන්නේ ඒක වචනයෙන්. ඒ වගේම ඒවා වර්තමාන කාලයි. නැවතත් එම වාක්‍ය අපි කියවමු. සීයා කතන්දර කියයි. එතකොට ප්‍රාණවාචී ඒක වචන උක්ත පදයක් සඳහා යොදා ඇති වර්තමාන කාල ක්‍රියාපදය ඒක වචනයෙන් තමයි මෙම වාක්‍යවල යොදලා තියෙන්නේ. අපි මේ කතා කරේ අද දවසේ කතා කරන මාතෘකාවේ එක කොටසක් පමණයි. ඒ තමයි ප්‍රාණවාචී ඒකවචන උක්ත පද සමග
කොයි ආකාරයටද වර්තමාන කාල ක්‍රියාපදයේ යොදන්නේ කියලා. එතකොට ඔබ මෙහිදී අවබෝධ කරගත්ත කාරණේ තමයි ප්‍රාණවාචී ඒකවචන උක්ත පදයේ සඳහා යොදන්නට ඕන ක්‍රියාපදයක් ඒකවචනයෙන්ම තැබිය යුතුයි යන්න. දැන් මෙහි දෙවන කොටසට අපි යොමු වෙමු. දෙවන කොටස තමයි මේ තියෙන්නේ. මොකක්ද? ප්‍රාණවාචී බහුවචන උක්ත පද සමග වර්තමාන කාලයෙන් කොහොමද නිවරදිව ක්‍රියාපදයක් යොදන්නේ කියන එක. නැවතත් බලන්න අපි මීට පෙර කතා කරේ ප්‍රාණවාචී ඒකවචන උක්ත පද සමග නිවරදිව වර්තමාන කාල ක්‍රියාපදයක් යොදන ආකාරය. දැන් අපි දෝලා පුතාලත් එක කතා කරන්නේ ප්‍රාණවාචී බහුවචන උක්ත පද සමග කොහොමද වර්තමාන ක්‍රියාපදයක් නිවරදිව තියන්නේ කියලා. වර්තමාන කාලයෙන් ක්‍රියාපදය නිවරදිව කොහොමද ප්‍රාණවාචී බහුවචන උක්ත පද සමග ගලපා ලියන්නේ යන්න. අපි උදාහරණ කීපයකින් මේ පැහැදිලි කර ගනිමු. දැන් සමනලු දෙන්නෙක් ඉන්නවා. බහුවචන එකට වැඩි නම් එතන බහුවචන. මීට පෙර එක කුරුල්ලෙක් දැක්ක ඔබ දැන් කුරුල්ලෝ දෙන්නෙක් දකිනවා. කුරුල්ලෝ දෙන්නෙක් තුන් දෙනෙක් මේ ආදිවාසීන් එකට වඩා වැඩි ප්‍රමාණයක් ඉන්නවා නම් ඒ බහුවචන. අපි අර්ථයෙන් අවබෝධ කරගන්නවා එකකට වඩා වැඩි ප්‍රමාණයක් සිටින තැන එය බහුවචන වෙනවා. එකකට වඩා වැඩි දෙයක් තිබෙනවා නම් එය බහුවචන වෙනවා. දැන් මේ සමනල්ලු සහ කුරුල්ලෝ කියන්නේ ප්‍රාණවාචී බහුවචන උක්ත පද. අපි මෙම ප්‍රාණවාචී බහුවචන උක්ත පද කොහොමද වර්තමාන කාලයෙන් නිවරදිව වාක්‍යයක යොදන්නේ කියන එක දැන් බලමු. මෙන්න මේ වාක්‍ය දුවලා පුතාලා හොඳින් බලන්න. සීයලා කතන්දර. අපි කලින් සීයා කතන්දර කියයි කියලායි වර්තමාන කාල ක්‍රියාපදයේ නිවරදිව යෙදුවේ. දැන් ප්‍රාණවාචී බහුවචන උක්ත පදයකදී මොනවද වෙනස් වෙන්නේ කියලා අපි බලමු. සීයා දැන් බහුවචන කරනවා අපි සීයලා කියලා. එතකොට මෙතන පණ තියෙන පිරිස ගොඩයි. සීයලා ගොඩක්. එහෙමනම් මේ ගොඩක් ප්‍රාණවාචී වැඩි පිරිසක් කරන ක්‍රියාවක් හඳුන්වන්න අපි තියෙන ක්‍රියාපදයක් බහුවචන වෙන්නට ඕන. මේ බලන්න සීයලා කතන්දර කියති. සීයලා කතන්දර කියති. පුතේ උක්තය ප්‍රාණවාචී බහුවචන. නැවතත් හොඳින් තේරුම් ගන්න උක්තය ප්‍රාණවාචී බහුවචන වන අවස්ථාවල ඒ ක්‍රියාපදයක් බහුවචනයෙන්ම තැබිය යුතුයි. කියති මේ මොහොතේ සිදුවන ක්‍රියාවක් නිසා මේ අපි වර්තමාන කාල කියා හඳුන්වනවා. අපි තව උදාහරණයකින් තේරුම් ගමු කොහොමද ප්‍රාණවාචී බහුවචන උක්ත පදයක් සඳහා නිවැරදි ක්‍රියාපදයක් යොදන්නේ කියලා. මෙන්න මෙම වාක්‍යයේ ක්‍රියාපදයේ ඔබ දැන් හිතන්න. නංගිලා මල්. නංගිලා නංගිලා මේ වචනය කියනකොට ඔබට දැනෙනවා මෙතන එක නංගි කෙනෙක් නෙවෙයි අඩුම වශයෙන් නංගිලා දෙන්නෙක් හෝ ඉන්න ඕන. නංගිලා දෙදෙනෙක්, තිදෙනෙක්, සිව්දෙනෙක්, පස්දෙනෙක් මේ ආදි වශයෙන් වැඩි පිරිසක් සිටිනවා නම් එය අපි අර්ථයෙන් අවබෝධ කරගන්නවා එය බහුවචන කියා. නංගිලා පණ ඇති. එහෙමනම් නංගිලා යන පදය ප්‍රාණවාචී බහුවචන උක්ත පදයක්. නංගිලා මල්. දැන් මේ නංගිලා එකතු වෙලා මල් කුමක්ද කරන්නේ? නංගිලා ප්‍රාණවාචී බහුවචන නිසා අපි අවසාන ක්‍රියාපදයක් යොදන්නට ඕන බහුවචනයෙන්මයි. කඩති. කඩති. නංගිලා මල් කඩති. අපි තුන්වන වාක්‍යයකුත් බලමු. කුරුල්ලෝ කැදලි කරා. කුරුල්ලෝ ප්‍රාණවාචී බහුවචන උක්ත පදයක්. කුරුල්ලෝ කියන්නේ ප්‍රාණවාචී බහුවචන උක්ත පදයක්. මේ සඳහා යෙදිය යුතු නිවැරදි ක්‍රියාපදය කුමක්ද? දැන් ඔබ දන්නවා හොඳින්ම. ක්‍රියාපදයේ බහුවචන වෙන්න ඕන. ඒ වර්තමාන කාලයෙන් සිදුවන්නටත් ඕන. එහෙමනම් කුරුල්ලෝ කැදලි කරා පියාඹති. පියාඹති යනුවෙන් ඔබ ක්‍රියාපදය නිවැරදිව යොදන්නට ඕන. දැන් බලන්න පුතේ මෙතෙක් අපි ලියපු වාක්‍යවල සීයලා, නංගිලා, කුරුල්ලෝ මේ සියලුම උක්ත පද ප්‍රාණවාචී බහුවචන උක්ත පද. අපේ සිව්වන වාක්‍යයත් හතරවන වාක්‍යයත් බලමු. සමනල්ලු මල්පැණි. සමනල්ලු ඔබ දන්නවා සමනල්ලු කියන එක ප්‍රාණවාචී බහුවචන උක්ත පදයක්. සමනල්ලු කියන ප්‍රාණවාචී බහුවචන උක්ත පදය සඳහා යෙදිය යුතු නිවරදි වර්තමාන කාල ක්‍රියාපදය කුමක්ද?
ඔව් ඔබ දන්නවා සමනල්ලු මල්පැණි බොති සමනල්ලු මල්පැණි බොති අපි තව එක වාක්‍යයක් ඔබට දෙනවා මේ වාක්‍යයේ ක්‍රියාපදේ නම් ඔබම කියන්නට ඕන බලන්න හොඳින් ගොවියෝ කුඹුරට ඔබ දන්නවා ගොවියෝ කියන්නේ ප්‍රාණවාචී බහුවචන උක්ත පදය ප්‍රාණවාචී බහුවචන උක්ත පද සඳහා යොදන්නට ඕන ක්‍රියාපදය ඒකවචනද බහුවචනද දැන් හිතන්න ප්‍රාණවාචී බහුවචන උක්ත පද සඳහා යොදන්නට ඕන ක්‍රියාපදයත් බහුවචනයෙන්ම තබන්නට ඕන එය වර්තමාන කාල වන්නටත් ඕන දැන් කුමක්ද ඔබ හිතුවේ ගොවියෝ කුඹුරට මේ බලන්න යති ගොවියෝ කුඹුරට යති පුතේ මේ අපි කතා කරේ ප්‍රාණවාචී බහුවචන උක්ත පද සඳහා නිවැරදි ක්‍රියාපදයක් වර්තමාන කාලයේදී යොදන්නේ කොහොමද කියලා. අපි නැවතත් මෙම වාක්‍ය පහේම තියෙන උක්ත පද දෙස පමණක් බලමු. සීයලා දෙවන වාක්‍යයේ නංගිලා තුන්වන වාක්‍යයේ කුරුල්ලෝ සමනල්ලු ගොවියෝ මේ බලන්න මේවා ප්‍රාණවාචී බහුවචන උක්ත පද. මේ සඳහා යෙදී ඇති ක්‍රියාපද දෙස පමණක් දැන් බලමු. කියති කඩති පියාඹති බොති යති මෙම ක්‍රියාපද සියල්ලම බහුවචනෙන් යොදා තිබෙන්නේ අපි දැන් උක්ත පදයයි ක්‍රියාපදයයි පමණක් කියමු සීයලා කියති නංගිලා කඩති කුරුල්ලෝ පියාඹති සමනල්ලු බොති ගොවියෝ යති දැන් හරි පැහැදිලි ඔබට ප්‍රාණවාචී බහුවචන උක්ත පද සඳහා යොදන්නට ඕන ක්‍රියාපදයක් බහුවචන වන්නටම ඕන මේ සියලුම ක්‍රියාපද යොදා ඇත්තේ වර්තමාන කාලයේ දැන් පැහැදිලිනේ පුතේ ප්‍රාණවාචී ඒකවචන උක්ත පද සඳහා යොදන ක්‍රියාපදය ඒකවචනයෙන් යෙදුවා ප්‍රාණවාචී බහුවචන උක්ත පද සඳහා යොදන්නට ඕන ක්‍රියාපදය බහුවචනයෙන් යෙදුවා අපි මේ ඉගෙනගත්ත දේ මෙන්න මේ විදිහට තවදුරටත් තහවුරු කරගන්නට උත්සාහ කරමු පළමු වාක්‍ය කියන්න සීයා කතන්දර බලන්න සීයා ඔබට හැඟෙන්නේ සීයලා ගොඩක් ඉන්නවා කියලාද එක්කෙනෙක් ඉන්නවා කියලාද එක්කෙනෙක් එහෙමනම් සීයා ඒකවචනයි සීයා ප්‍රාණවාචී එහෙමනම් සීයා යන පදය ප්‍රාණවාචී ඒකවචන උක්ත පදයක් මේ සඳහා යෙදී ඇති වර්තමාන කාල ක්‍රියාපදය හිතන්න ඔබට මතකයි ඒ සඳහා අපි යෙදුවේ කියයි සීයා යන ප්‍රාණවාචී ඒකවචන උක්ත පදේ බහුවචන උක්ත පදය කුමක්ද ඔබ හරියටම හරි සීයලා කියන්නේ ප්‍රාණවාචී බහුවචන උක්ත පදය ඔබ දන්නවනේ ප්‍රාණවාචී බහුවචන උක්ත පද සඳහා යොදන්නට ඕන ක්‍රියාපදයත් බහුවචන වන්නට ඕන අපි මේ සියලුම ක්‍රියාපද යොදන්නේ වර්තමාන කාලයෙන් එහෙමනම් කුමක්ද මේ සඳහා යොදන්නට ඕන නිවැරදි ක්‍රියාපදය කියති සීයා කතන්දර කියයි සීයලා කතන්දර කියති ඒකවචන උක්ත පදයේදී ක්‍රියාපදයත් ඒකවචනයෙන් යෙදුවා බහුවචන උක්ත පදයේ ක්‍රියාපදය බහුවචනයෙන් යෙදුවා තවත් උදාහරණයක් බලමු අපි තුන්වන වාක්‍යෙ මෙන්න මේ විදිහට දකිනවා නංගි මල් ඔබ දන්නවා නංගි ඒකවචන ප්‍රාණවාචී උක්ත පදයක් නංගි ඒකවචන ප්‍රාණවාචී උක්ත පදයක් කුමක්ද මේ සඳහා යොදන්නට ඕන ක්‍රියාපදය කඩයි නංගි මල් කඩයි නංගි යන ඒකවචන උක්ත පදයේ බහුවචන උක්ත පදයේ කුමක්ද නංගිලා එමනම් නංගිලා යන ප්‍රාණවාචී බහුවචන උක්ත පදයේ සඳහා යොදන්නට ඕන වර්තමාන කාල ක්‍රියාපදය කුමක්ද කඩති මේ බලන්න නංගි ඒකවචන ප්‍රාණවාචී උක්ත පදයක් නංගිලා බහුවචන ප්‍රාණවාචී උක්ත පදයක් ඒකවචනයේදී අපි කඩයි කියන ක්‍රියාපදයේ යෙදුවා බහුවචනයේදී කඩති යන ක්‍රියාපදයේ යෙදුවා දැන් ටිකෙන් ටික දොළ පුතලා මීට පෙර උගත් සියලුම විෂය කරුණු ඉතා හොඳින් ඔබට අවබෝධ වෙනවා දැන් ඔබට පුළුවන් නිවැරදිව ප්‍රාණවාචී ඒකවචන උක්ත පදයක් වර්තමාන කාලයෙන් නිවැරදිව ක්‍රියාපදයක් සහිතව ලියන්න ඒ වගේම ප්‍රාණවාචී බහුවචන උක්ත පද සඳහා යෙදෙන වර්තමාන කාල ක්‍රියාපදත් නිවැරදිව යොදන්නට දැන් දුවලා පුතාලා සියලු දෙනාටම පුළුවන්. ඒ දැනුම
කොතෙක් ඔබ තහවුරු කරගත්තාද යන්න තේරුම් ගන්නේ මම මෙන්න මේ අභ්‍යාසවලට ඔබ දෙන පිළිතුරුත් එක්ක බලන්න කාටද පුළුවන් මේ පළමු වාක්‍යයේ හිස්තන්ට ආයුතු ක්‍රියාපදයේ කියන්න මී මැස්සෝ රොන් මී මැස්සෝ රොන් මී මැස්සෝ ප්‍රාණවාචී බහුවචන උක්ත පදයක් කුමක්ද මේ සඳහා යොදන්නට ඕන නිවැරදි වර්තමාන කාල ක්‍රියාපදය උරති මී මැස්සෝ රොන් උරති මෙන්න දෙවන අභ්‍යාස දෙවන වාක්‍ය මේ දෙවන වාක්‍යයත් බලන්න අක්කලා 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 ඒක වචනද බහු වචනද හිතන්න අක්කලා පිරිසක් ඉන්නවා එහෙමනම් මේක බහු වචනයි මේ සඳහා යොදන්නට ඕන ක්‍රියාපදය බහු වචනෙන් මෙන්න මේ විදිහට අපට යොදන්නට පුළුවන් අක්කලා මල් කඩති මේ තුන්වන වාක්‍යයේ ක්‍රියාපදයක් නිවැරදිව කියන්න ගෙවිලියෝ ගෙවිලියෝ කෙතට ගෙවිලියෝ කෙතට බසිති බසිති දැන් පුතේ ඔබ ඉතාම හොඳින් ප්‍රාණවාචී බහුවචන උක්ත පද සමග නිවැරදිව ක්‍රියාපද යොදන අවස්ථාවේ මෙන්න මේ වාක්‍යයටත් නිවැරදි ක්‍රියාපදයක් කියන්නේ වෛද්‍යවරු රෝහලට වෛද්‍යවරු රෝහලට බහුවචනයි වෛද්‍යවරු යන්න එය ප්‍රාණවාචී ඒ නිසා අපි ක්‍රියාපද යොදනවා යති යනුවෙන් මෙන්න ඔබට දෙන අවසාන අභියෝගය නළුවෝ වේදිකාවට නළුවෝ වේදිකාවට නළුවෝ යන්න ප්‍රාණවාචී බහුවචන උක්ත පදයක් මේ සඳහා අපි යොදන ක්‍රියාපදය එති එති ඔබට පුළුවන් යති යන ක්‍රියාපදය යොදන්නත් කෙසේ හෝ විය යුතු දේ තමයි ප්‍රාණවාචී බහුවචන උක්ත පද සඳහා යොදන්නට ඕන ක්‍රියාපදය බහුවචන වන්නට ඕන දැන් දුවලා පුතාලා පන්ති කාමරයට ආවට වඩා අලුත් දැනුමක් ඇතුව නේද දැන් ඉන්නේ ඔබට දැන් විශ්වාසයෙන් ප්‍රාණවාචී ඒකවචන උක්ත පදයක් සමග නිවැරදිව ක්‍රියාපදයක් යොදන්නට පුළුවන් වර්තමාන කාලයෙන්. ඒ වගේම ප්‍රාණවාචී බහුවචන උක්ත පද සඳහා නිවැරදිව වර්තමාන කාල ක්‍රියාපදයක් යොදන්නටත් පුළුවන්. ඉතින් අද දවසේ අපි ඉගෙනගත්ත උක්ත පදයක් සමග ක්‍රියාපදයක් යොදන ආකාරය. ප්‍රාණවාචී ඒකවචන උක්ත පද සමග කොහොමද වර්තමාන කාල ක්‍රියාපදයක් යොදන්නේ? ඒ වගේම ප්‍රාණවාචී බහුවචන උක්ත පද සමග වර්තමාන කාල ක්‍රියාපදයේ කොයි ආකාරයටද යොදන්නේ කියන එක පිළිබඳව ඉගෙනගත්ත මේ විශේෂ කරුණු මේ ඉගෙනගත්ත සියලු දේවල් මතක තියාගන්න පහසු විදිහට මම දෝලා පුතාලට මෙන්න මෙහෙම දෙයක් කියනවා. මොකක්ද? උක්ත පදය ප්‍රාණවාචී ඒකවචන නම් එහි ක්‍රියාපදයේ අපි යොදන්නට ඕන ඒකවචනෙන්. ඒ වගේම උක්ත පදය ප්‍රාණවාචී බහුවචන නම් ඒ ක්‍රියාපදයත් අපි යොදන්නට ඕන බහුවචනෙන් පාසුවේදී දුලා පුතලත් එක්ක මව්බස එහෙම නැත්නම් සිංහල විෂය යටතේ අද කතා කළ ප්‍රාණවාචී ඒකවචන උක්ත පද ඒ වගේම ප්‍රාණවාචී බහුවචන උක්ත පද සමග ක්‍රියාපදයේ භාවිතය වර්තමාන කාලයේදී සිදුවන්නේ කොහොමද යන්න පිළිබඳව දැන් මනා අවබෝධයක් ඇතුවයි දුලා පුතලා අද පන්ති කාමරේ නික්මෙන්නේ ඉතින් මේ ලබාගත් දැනුම තවදුරටත් වැඩි වෙන්න කියලාත් අපි ප්‍රාර්ථනා කරනවා. ප්‍රාර්ථනාවකින් විතරක් ඒ දේ කරන්නට බෑ. ඔබ පොත් කියවනකොට මාතෘකාවකට අනුව වාක්‍ය ලියනකොට ප්‍රාණවාචී ඒකවචන උක්ත පදයක් නම් ඔබ ලියන්නේ එහි වර්තමාන කාල ක්‍රියාපදයේ ඒකවචනයෙන් යොදන්න. ඒ වගේම ඔබට ලියන්නට සිදු වුවහොත් ප්‍රාණවාචී බහුවචන උක්ත පදයක් සමග වර්තමාන කාල ක්‍රියාපදයක් එය විශ්වාසයෙන් බහුවචනයෙන්ම යොදන්න. මේ විදිහට නිවැරදිව භාෂාව භාවිතා කිරීම තුළින් ඔබේ හැකියාවන් තවදුරටත් දියුණු වේවා කියන ප්‍රාර්ථනාව සමගින් ගුරුගෙදරින් පහසේනිය දූලා පුතාලගෙන් අපි සමුගන්නවා ඔබ සියලු දෙනාටම ආයුබෝවන්.